කොළඹ ජාතික කෞතුකාගාරය කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන අනාගත පරපුරට දැනුම ලබා දෙන අපේ රටේ ඓතිහාසික, සංස්කෘතික සහ පාරිසරික උරුමයන් ආරක්ෂා කරන ශ්‍රී ලංකාවේ තියෙන පැරණිතම කෞතුකාගාරය. රාජකීය ආසියාතික සංගමයේ ඉල්ලීමක් පරිදි බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් විලියම් හෙන්රි ග්‍රෙගරි ආණ්ඩුකාරවරය තමයි අපේ රටේ කෞතුකාගාරයක් ඉදිකිරීමට මූලිකත්වය ගැන කටයුතු කළේ. ක්‍රිස්තු වර්ෂ 1874 කෞතුකාගාරයක් අපේ රටේ ඉදිකිරීමට බ්‍රිතාන්‍ය රජය විසින් අවසර දුන්නා. ඒ අනුව රජයේ ගෘහ නිර්මාණ ශිල්පී ජේම්ස් ජී ස්මිත ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව කෞතුකාගාරයේ සැලසුම නිර්මාණය කළ අතර කෞතුකාගාරයේ ඉදිකරන්නේ මරික්කාර් මහතා සහ එස්.එම්. පෙරේරා මහතා. වර්ෂ 1874 ඉඳලා 1876 වෙනකම් කොළඹ කෞතුකාගාරයේ ඉදිකිරීම කටයුතු සිදු කරනවා. කෞතුකාගාරයේ විවෘත වෙන්නේ 1877 ජනවාරි මාසෙ පළවෙනිදා. ඒ කෞතුක භාණ්ඩ 312ක් සමග අක්කර 7කට වැඩි භූමි ප්‍රමාණයක ඉදිවෙන මේ කෞතුකාගාරය සම්පූර්ණයෙන්ම වැඩනිම කරන්නේ 2007 වර්ෂයේදී. පසු කාලයේදී ආචාර්ය පී.ඊ.පී. දරණියගල මහතා තමයි ශ්‍රී ලංකාවේ පළමුවන සිංහල කෞතුකාගාර අධ්‍යක්ෂකතුමා බවට පත් වෙන්නේ. එතුමා කොළඹ කෞතුකාගාරය කෞතුකාගාර දෙපාර්තමේන්තුව බවට පත් කරනවා. මුල් කාලයේදී කොළඹ යාපනය සහ රත්නපුර තමයි කෞතුකාගාර ශාඛා විදියට තිබුණේ. නමුත් අද වෙනකොට ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ යටතේ කෞතුකාගාර ශාඛා 11ක් ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ තමයි කොළඹ ජාතික කෞතුකාගාරය, රත්නපුර ජාතික කෞතුකාගාරය, මහනුවර ජාතික කෞතුකාගාරය, කොළඹ ස්වභාවික විද්‍යා කෞතුකාගාරය, ටොරින්ටන් නිදහස් අනුස්මරණ කෞතුකාගාරය, කෝට්ටේ ඕලන්ද කෞතුකාගාරය, හම්බන්තොට ජාතික කෞතුකාගාරය, ගාල්ල ජාතික කෞතුකාගාරය, ගාල්ල සමුද්‍ර කෞතුකාගාරය, අනුරාධපුර ජන කෞතුකාගාරය සහ පොළොන්නරුව පුරාණ කෞතුකාගාරය. කෞතුකාගාරයට කෞතුක වස්තුන් ලැබෙන ක්‍රමවේද කිහිපයක්ම තියෙනවා. ඒ තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදුකරන කැණීම් කටයුතු මගින් පරිත්‍යාග වශයෙන් වගේම මුදලටත් කෞතුක භාණ්ඩ කෞතුකාගාරයට එකතු වෙනවා. කොළඹ ජාතික කෞතුකාගාරයේ සතුව තියෙන පැරණිතම කෞතුක වස්තුව විදිහට හඳුන්වන්නේ වර්ෂ 12000ක් පැරණි මිනිස් ඇටසැකිල්ලක්. කෞතුකාගාරයේ සතු සෑම කෞතුක භාණ්ඩයකම ජීවගුණය ආරක්ෂා කරගන්න විවිධ ක්‍රමවේදයන් භාවිතා කරන අතර ඒ සෑම ක්‍රමවේදයක්ම භාණ්ඩයෙන් භාණ්ඩයට වෙනස් වෙනවා. ඒ සඳහා විවිධ රසායනික වර්ග භාවිතා කරන බව සඳහන් වෙනවා. කෞතුකාගාරයේ බිම්මහල ඓතිහාසික යුගවල පිළිවෙලටත් උඩුමහල විෂය පදනමනුවත් සංවිධානය කර තිබීම මෙහි තියෙන තවත් විශේෂත්වයක්. පුංචි ඔයාලත් තවම කොළඹ ජාතික කෞතුකාගාරයේ නරඹල නැත්නම් දෙමව්පියන් සමග ගිහින් එය නරඹන්න කියලා ආරාධනා කරනවා. ලබන සතියේ අපි අලුත් වීඩියෝවකින් හමුවෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.